උඩවලව ප්‍රදේශයේ පවුල් 36000ක් වලව නිම්නේ ගොවිතැන් කරපු ඒ වගේම අක්කර 65000ක් ජලය නැතිකමෙන් විශාල ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා මම කියන්නේ විදුලියට විකල්ප තියෙනවා නමුත් ගොවිතැන්ට විකල්පයක් නැහැ ජලය ඇර පානීය ජලය ප්‍රමුඛත්වය දෙවෙනි ප්‍රමුඛත්වය ගොවිතැන තුන්වෙනි ප්‍රමුඛත්වය විදුලි බලය සමනලව ජලාශයේ ජලය එකරාශී වෙන්නේ විදුලි උත්පාදනය වෙනුවෙන්ම පමණයි එතකොට කිසිම එකඟතාවයක් නැහැ කෘෂිකාර්මික හෝ වාරිමාර්ග කටයුතු වලට දැන් මේ ඇතිලා තියෙන තත්ත්වෙත් එක්ක එල් නීනෝ තත්ත්වයේ හෝ මේ නියක තත්ත්වෙ හින්දා 3750ක්වත් අපිට උත්පාදනය කරන්න බැරි තත්ත්වයක් ඇතිලා තියෙන්නේ ඊසල් හෝ දැවිතෙල් බලාගාර වලින් අවශ්‍ය විදුලිය අරගෙන තමයි දැන් විදුලිය ලබා දෙන්නේ මේ තියෙන තත්ත්වෙන් යම් සහනයක් ලබා දෙන්න කෘෂිකර්මාන්තයටත් වාරිමාර්ගයටත් අපේ තියෙන සියලුම වතුර ටික උපරිම ධාරිතාවෙන් භාවිතා කළා අදත් හෙටත් අනිද්දාත් මේ දවස් තුනේ විදුලි උත්පාදනය කරමින් භාවිතා කළා නිකුත් කරන්නත් ඊළඟ දින පහ සඳහා 2.5 MCM වලට අඩු ප්‍රමාණයක් අවශ්‍යතාවයේ අනුව නිදහස් කරන්න අපි කටයුතු කරනවා කියන. හැබැයි එහෙම අපි කරාම අගෝස්තු මාසේ 16 වෙනිදා සමනලවල ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම නැහිටිනවා. අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යෙන්ම අපි මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය කියන දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය 3ක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. ඒ විදුලිය මිලදී ගැනීමක් සිදු කරේ නැත්නම්. ඒතර දවල් කාලේ පැයයි, රාත්‍රී කාලේ පැය 2යි. ඒ නිසා අපි ඉල්ලීමක් කරා අපිට විදුලිය කප්පාදු කරන්න බෑ. අපිට අනිවාර්යයෙන්ම විදුලිය මිලදී ගැනීමක් කරන්න සිදුනෝ අද උදෑසන 3 ඉඳලා අපිට දෙන්න පුළුවන් උපරිම ජල ධාරිතාව නිකුත් වෙනවා වාරිමාර්ග අමාත්‍යාංශයත් අවිල්ලිවල්ල සතියකට ඉස්සෙල්ලා වතුර ඕන කියලා කියන්න බෑ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ ජලයේ ඉල්ලීම මුලින් කළා තියෙන්නේ 6 වෙනි මාසේ 30 වෙනිදා පළමුවෙන් මම මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරේ ජූලි මාසේ 17 වෙනිදා කියන එකත් මම මෙතෙන්දී සිහිපත් කරනවා දැන් මීට පෙර සති ගානකට පෙර සතියකට ඉල්ලුවා ජලය එහෙම නේද එමතුමා මගේ මතක හැටියට අක්කර අඩි 1500 ගන්න එහෙම දුන්නනම් මේ ප්‍රශ්නය යම් තාක් දුරකට මං කියන්නේ සම්පූර්ණෙම කියලා බොහෝ දුරකට විසඳන්න තිබුණා මොකද කිව්වේ ඔය ගොවීන්ට වන්දියක් දුන්නාම ඇති පැය 3ක් ලයිට් කපන්න බෑ සහල් වල හිඟයක් ඇති වුණොත් අපි පිට රටින් හරි ගෙන්නන්න ඔන්න මීට පෙර කැබිනට් එකේ කිව්ව කාරණා මේ ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය ක්‍රියාවිරහිත වෙලා ඔළුව දන්නේ නැහැ කඳ කරන දේ කඳ දන්නේ නැහැ කකුල් දෙක කරන දේ කකුල් දෙක දන්නේ නැහැ දෙක කරන දේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ මම අහන්න කැමතියි අසූචි පෝර ගෙනාට තේරීම් කාරක සභාව නැහැ ඉලියන 600ක් 700ක් බදු සාන ලබා දුන්න එක ගැන ඔබතුමා වෙන විවාදයක් ගන්න. ඒ වගේම බාල පොල්තෙල් වෙනම දිනයක් වෙන. බාල සුදුලුණු සීනි බදු වංචාව ඒවට තේරීම් කාරක සභාව නැහැ. හරි. ගොවියගේ දුක රටට ඉදිරිපත් කරපු මාධ්‍යට විරුද්ධව තේරීම් කාරක සභාව ගේන්න හදනවා. දැන් ඔතන කවුද මේ වරද කරේ? මං හිතන්නේ රොෂාන් රණසිංහ ඇමතිතුමාට පොඩි කොන්දක් තිබුණා. කතා කිරීම විතරක් මදි. හැබැයි දැන් ප්‍රමාද වැඩි. මේගොල්ලෝ ඉන්නේ කෙනි වලාකුළු වල. මාලිගාවල ඉන්නේ. ඔව්. එක වෙලාවක කියනවා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම වතුර නිදහස් කළා විදුලි කැපුවත් කමක් නැහැ කියලා. ඊළඟ වොයිස් කට් එකේ කියනවා දැන් මේ හදිසි විදුලි ගැනීම කරන්න හදන්නේ කියලා. එනිසා මෙතුමා කර හරි හරි දැන් මේක විවාදයකට ගන්න එපා කරු මන්තුමා. අස්වැන්නට වතුර ඕනේ නැති කාලේ ඔයාලා අනන්තවත් සමනල වැවෙන් වතුර නිදහස් කරනවා. ඒ නිදහස් කරන්නේ මේ හදිසි මිලදී ගැනීම බල. ඒ ජාවාරම කරන්න එපා. ඔබතුමා තරුණ ඇමතිවරයෙක් කියන මේ ජාවාරම කරලා හදිසි මිලදී අරගෙන මේ රටේ ජනතාව ගැන නෙමෙයි ඔබතුමා හිතන්න හදන්නේ. ඔබතුමාගේ අනිත් කඩේ සාක්කුව ඔකට පැටලෙන්න එපා එතුමා දැන් ඔක ගෙදර ඉවර කරගන්න. ඒක විදුලිය මිලද ගන්න බය වෙන්නෙත් නෑ කරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා මොන කතාව කිව්වත් මේ රටේ ජනතාවට අවශ්‍ය අඛණ්ඩ විදුලිය සැපයීම වෙනුවෙන් අවශ්‍ය ජලයත් ලබා දෙමින් විදුලියත් ලබා දෙමින් ඒ ගන්න තීන්දුව ගන්න බය වෙන්නේ නෑ කරු මන්ත්‍රීතුමා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.